මෙවිලාවදී ඔලිම්පික් කනගාවලියක් තියෙන වෙලාවක රටට කියන්න තියෙන පණිවිඩය මොකද්ද ලංකාව ඉන්න එකම ඔලිම්පික් පදක්කම් ලාභිනිය විදියට? අතර මේක මේ උද්‍යෝගමත් අවස්ථාවක් හැඟීම්බර අවස්ථාවක් ක්‍රීඩාවේ ඉතින් පදක්කම් ලාභිනිය වශයෙන් මට කියන්න තියෙන්නේ ගිය කණ්ඩායමට මම සුබපතනවා. ඔගොල්ලන්ගේ උපරිමයෙන් කරලා විශේෂ දක්ෂතා දක්වලා රටට මං වගේම ගෞරවයක් තියෙන උත්සාහ කරන්න. මට ඉතින් සන්තෝෂයි මං රබර් බෝලයක් වට. මට අවුරුදු 4කට සැරයක් මාව කොච්චර වලලන්න හැදුවත් නැවත ඉදීමක් සිද්ධ වෙනවා මම දිනපු පදක්කම් නේද. හැබැයි මං ආසයි ඔලිම්පික් පදක්කම් විතරක් නෙමෙයි. ලෝක සුරතා තරගාවලි දෙක, ලෝක කුසලාන තරගාවලිය, ලෝක පදක්කම් හතරක් ගත්ත එක හැම පදක්කමක්ම මතක් කරනවා නම් මම ඒක කැමතියි. ඔලිම්පික් පදක්කම් විතරක් නෙමෙයි. මේ වෙලාවේ 1997, 2000 සහ 2007 මතක් වෙන්නේ කොහමද? හරි ආසයි ඉතින්. ඒ වුණාට ඉතින් එහෙම ගත්තා කියලා මට ඉතින් පදක්කම් නැතිනවා මට ඒ ගෞරවයේ කීර්තිය තියෙනවා. ඒ මට ඒ හරහා තැන මටම කියලා මේ රටේ පිළිගත්ත ක්‍රීඩාවෙන් පිළිගත්ත තැනක් තියෙනවනේ. ක්‍රීඩකින් අනාගත පරම්පරාවට දෙයක් කරන්න මම උපදේශිකාවක් විතරනේ. ඉතින් දේශපාලන පත්වීමක් නිසා මට එහෙම ශක්තියක් නැහැ මට දෙයක් කරන්න. මම ආසයි ගමට ක්‍රීඩාව ගෙන යන රටේ සංවර්ධනයට දිනුවට ගෞරවයට කීර්තියට මම දන්නවා මම වගේම තමයි ගොඩාක් උදවිය ඉන්නවා තමයි. ඉතින් මේ අය කොයි විදිහට පෙළගස්සයිද පෙළගැහිද කියන එක මම දන්නේ නැහැ. අවසානයේදී ලංකාවේ ක්‍රීඩාව ගැන ඔබේ තියෙන බලාපොරොත්තු මොකක්ද? සුසන්තිකා ජයසිංහ ගැන රට කොහොම මතක තියනවටද කැමති මේ පදක්කම් දිනා ගැනීමට අමතරව එතනින් එහාට මොනවා කරපු කෙනෙක් විදිහට මතක තියනවට කැමති? ඇත්ත කතා කරන, කෙලින් කතා කරන, හැමදාමත් නිහතමානීව පොලේ පය ගහලා මේ චරිතයක් හැටියට හැමෝම මතක තියාගත්තොත් හොඳයි. මොකද සමහර වෙලාවට සමහර අය චෝදනා කරනවානේ මම මේ පුවකත්වෙන් කතා කරනවා, කටසරත කතා කරනවා කියලා. ඉතින් මම ක්‍රීඩිකාවක් වශයෙන් හැම වෙලාවෙම හරි දේ හරි හැටියටත් වැරදි දේ වැරදි හැටියටත් තේරුම් අරගෙන බොහොම නිර්භීතව විවෘතව කතා කරන චරිතය. ආපහු ලංකාව මල්ල ක්‍රීඩාවෙන් පදක්කම් දිනන්න දුවනේ සවුරේ. දැන් මොනවද අපි කරන්න ඕනේ? දැන් ඇත්තටම මේක හිනා යනවා. දැන් කරන්න දෙයක් නැහැ. මේක සෑහෙන දුරට ගෙනියන්න ඕන වැඩ සැලැස්මක්.